අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. වර්තමානයේ කරන රැකී රක්ෂා නිසා ඉතා පීඩනයකින් යුතුව ගත කරන පිරිස සිටින අතර එමගින් කායික හා මානසික පීඩාවලට ලක්වීමත් අකුසල සිදුවීමත් සිදුවේ. කරන රැකියාවද තණ්හාව අඩුකර පංච උපාදානස්කන්ධී අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කර නිවන සඳහාම යොදාගත හැක්කේ කෙසේද? පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි, ඔය ඇත්තන්ට මුණගැහෙන ඔබ රැකියා කරන ස්ථානයේ ඉන්න අධිපති මට්ටමේ ඉහළ අය, සභාපතිවරු, අධ්‍යක්ෂකවරු, නැත්නම් ඉහළම පැලැන්ති අයත්, ඊට පහළින් ඉන්න මැනේජර්ලා, කළමනාකාරවරු සහ අනිකුත් අයත්, ඒ වගේම පරිවේශකයින් සහ අනිකුත් අයත්, ඒ වගේම ඔබත් එක්ක එකට කටයුතු කරන අනිකුත් අය ඔක්කොම සසර අනාථයෝ. සියලු දෙනා සසර අනාථයෝ. ඒ හැමෝම කරගෙන තියෙන කුසල කර්ම, අකුසල කර්ම වර්තමානයේ අපූර්වවට බුද්ධි විඳින්න ඉන්න ඔබත් ඇතුළත්. එතකොට ඔය ඇත්තෝ දැන් මේ මොහොතේ රැස් කරගන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මයෝ ඔබේ අනාගත නාම රූප ධර්ම හටගන්වන කාරණා. අනාගත නාම රූප කියන්නේ මේ මොහොතේ සනාත්‍යයට පත්වන තත්ත්වයේ ඉඳන් පැයද්ද, සතියද්ද, මාසයද්ද, මේ ජීවිත කාලද, ඔබ සංසාරේ කොපමණ කාලයක් දින එතෙක් කාලයක්ම අනාගත නාම රූප ධර්මයෝ සියල්ලම් පින්වත්නි හටගන්වන්නේ හේතුඵල ධර්මානුව. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ධර්මතා සමුදායක්. ඒ නිසා ඔය ඇත්තෝ මෙහෙම කටයුතු කරන්න, කිසිම කෙනෙක් කිර ගැටෙන්න එපා. හැබැයි හොන්තට මුදල් හම්බ කරන්න කිසිම ලෝභකමක් ඇති කරගන්න එපා. දන් දෙන්න පුළුවන් විදිහට, සිල් රකින්න පුළුවන් විදිහට, කාමයන්ගෙන් වෙන් වෙන්න පුළුවන් විදිහට, ප්‍රඥාව වර්ධනය කරගන්න පුළුවන් විදිහට, සත්‍යවාදී බව ඇති කරගන්න පුළුවන් විදිහට, අදිස්ථානීය මෛත්‍රී උපේක්ෂාදී ඇති කරගන්න පුළුවන් විදිහට ඔය ඇත්ත ඔබ ශක්තිමත් කරගන්න. ඔබ කුසලයෙන් ඔබ හොඳටම ශක්තිමත් කරගන්න. හොඳටම ශක්තිමත් කරගන්න. ඒ පාරමී ධර්මාදිය පිරීම වෙනුවෙන් තණ්හාවකින් තොරව ඔය ඇත්තෝ අති සුඛේ, භෝග සුඛේ, අන්න සුඛේ, අනවජ්‍ය සුඛේ වෙනුවෙන් බාහා බල ප්‍රයචිතා සීදා වක්කිතා ධම්මිකා ධම්මලද්දා ක්‍රමයට උපයන්න මුදල්. ඒ උපේන අතරේ ඔය ඇත්තෝ දකින්න ඒ උපයන්නේ ඔබේ දෙලොව යහපත උදෙසා, ඔබසා ඔබේ යැපෙන්නම් සුවසේ පවත්වාගෙන යැපෙන්නන්ටත් කෑම්බී මිඳුන් හිතුන් දීමේ පිනත් ඔබ අත්පත් කරගෙන ඔය ඇත්තන්ගේ අනාගත නාම රූපයන් නිවන් දකින තත්ත්වයට පත් කරගන්න පුළුවන් උපකාරක හේතු රැස් කරගන්න. එතනදී ඔය ඇත්තෝ මේ නාම රූප ගැන සිහිනුවණින් දකින්න. මේවා හේතුන්ගෙන් ඇතිවෙන්නේ කම්මචිතරිත ආහාරාදී හේතුන්ගෙන් ඇති වූ සැනකින් නැතිව යන ධර්ම නිසා නිත්‍ය නැයි වනිත්‍යයි. අනිත්‍ය තත්ත්වේ නිතරම පෙරලෙනවා නම් ඒක සැප නැ දුකයි. ආත්මේ මම කියලා අද උදේත් ඊයේත් පෙරේදාත් මීට සති මාස අවුරුදු ගානකට කලින් ඔබ කල්පනා කරන එහෙම එකක් නැහැ මෙතන. ආත්මය සත්‍යයේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් දෙයක් නැහැ. මෙතන ස්ථිරසාරව තිබුණු දෙයක්වත්, තියෙන දෙයක්වත් නැහැ. ඒක වැරදි අදහසක් විතරයි. ඔය ඇත්තන්ගේ මේක අනාත්ම ධර්මයක්. ඒ විදිහට අවබෝධ කරගෙන පංචපාදා නස්කන්ධයත් එහි පැවැත්ම සිද්ධ වන විදිහත් දකිමින් ජීවිතයේ මනවින් කල්පනාකරණය කරගන්න. කිසිම නිලතලයක් දාන කවුරුවත් එක ගැටුමක් නෙමේ. ඒ හැමෝවම ඔය ඇත්තන්ගේ සසරින් එගොඩවන ගමනට ඔබ තුළ වර්ධනය කරගන්න ඕන. සතර සතිපට්ඨානය, සතර ඉදිපාදී, සතර සම්‍යප්පදං, වීර පංච ඉන්ද්‍රිය, පංචබල බොච්චංග ධර්ම, ආරස්ථායක මාර්ග අංගයෝ දියුණු කරගන්න පුළුවන් වන විදිහ උපකාරක පිරිසක් කරගන්න. බාහිර අයගේ බැනුම් ගැනුම්, හිතුම් හිරි හැර කිරීම, නින්දා අපහාස, අවලාද වචන සියල්ලම ඔය ඇත්තන්ගේ කුසලයේ ඔබ තුළ දියුණු කරගන්න පුළුවන් මට්ටමට උපකාරක ධර්ම කරගන්න.